ඕෝම්සාාන්ති දෙනස් විසි එකයි කතයි විසි දෙක උදෑසන මුරලි බාප් දාදා මඳබන් මුර්රිසාරය සුම්හිරිදරුවනි රෘක් අධිපති පරමාර්පපියා ඔබලා මත බ්‍රහස්පතිය සුබ පරපිහිතුවා ඇත ඔබලා දැන් අවිනාශී සතුෘු ලෝකයකට යමින් සිති ්‍රස්නය බාමගේ අවිනාශී බ්‍රහස්පති ග්‍රහපර ලබා ඇත්තේ කුමන දරුවන්ට ද ඒ බව කිව හැක්කේ කෙසේ ද පිළතුර ජීවත්ව සිටිනා අතරම තම සියලූම ශාරීර්ක ඥාතන් අතහැර දමා ඒ සෑම කෙනෙක්ම ජීවාත්ම සත්ථාවන් ැන සද්ධා විශ්වාසයෙන් සිටිනා එවන් විිස්ශවාසනය බුද්ධියක් ඇත්තන් ්‍රහස්පති සුභ පලවෙනිින් නෝවෙති ඒ අය ගැන තමයි අතයන්දියසුවය ගැන දැනගැනීමට අවශ්‍ය නම් ගොපල ගොපලයන්ගෙන් අහන්න අයි කියන්නේ ඔවුන්ගේ සතුට කිසිදු විටට අතුරුදහන් වන්නේ නැත ඕම් නමෝෂිවාය ඕු ශාන්ති පරමාත්ම පියාගේ ගුණවරණාව ඔය දරුවන්ට ඇසුණා අද දින හඳුම් නන්නේ රුක් අධිපතිගේ දිනය ප්‍රහස්පති සූභ පරදිනය කියයි ප්‍රහස්පතින්දා ගුරුදා කියන්නේත් මෙයයි නිකම්ම ගුරුගේ දිනය පමණක් නොවෙයි සත්ගුරුගේ දිනයයි බෙංගාර වැසියන් මෙ යිඉතා මත් අධ ස්ශවාස කරනවා මානව ලෝක භෘක්ෂයේ බීජයේ ගැන කියා තිබෙනවා මෙන්න මේ නිසා තමයි ඔහුට රුක් අධිපති දෙවියන් නෑ කියා කියන්නේ ඔහු බීජයේ මෙන්ම දෙවෙනුත්වෙනවා ගසේ බීජයට පරමාතපියා කියයාත් කියනවා ගස මතු වන්නේ ඔහු ගෙනුයි මියහ මානුව ලෝක ෘෂ්‍රය වන අත්තර ඒ බීජය ඇත්තේ ඉහරි නොයි බ්‍රාහස්පතිීගේ අවිනාශී සුබු පල දැන් ඔය දරුවන් මත වැටී තිබෙන්නේ ඔබලා දැන් අවිනාශී ස්වාධිපත්වයක් ලබනානෙ සාවෙෙනි සන්නමය යුගයේ අවිනාශී සතුරු දේශය කියා හඳුන්න නාතර කළූග උයුගය හඳුන් වන්නේ විනාශ වන සුළු දුක් දේශයව සේෙනුවයි දුක්පීසිය දැන් විනාශවමින් පවතිනවා සතුරු දේශය අවිනාශී ඒ කල්ප භාගයක් පුරා පවතිනාතර එය ස්ථාපනය කළේ අවිනාශී රුක්්දවියන් විසුවී ඔය දරුවන් මෙම කරුණු සේවය සඳහා පොතක සටහන් කර ගත යුතුයි ප්‍රදර්ශන වලදීත් පැහැදි කළ යුතු ප්‍රධාන කරුණු මේවායි මන්ද මිනිසුන් කිසිම දෙයක් දන්නේ නැහැ සැබැවින්ම මේ ඥානයයි පරමාතපියා දැන් නවලෝකයේ ආරම්භයත් පැරෙන් ලෝකයේ අවසානයත් අතරවන සංගම යුගේදී ඔබලාට දැනුමදී පසුව අතුරු දහන් වී යනවා දේවතාවරුන්ට මෙම ඥානය නැහැ ල්ප චක්‍රය පිළිබඳ ඥානය තිබුණා නම් ඔවුනට අධි රාජ්‍යයේ සතුර විදිය හැකි වන්නේ නැහැ දැන්ටමත් ඔබලා සිත්තනවා අධිරාජ්‍යයක උරුමය ලබලාාත් අපි නැමතත් මෙම තත්වයට පත්වීමට දෙයන්නේ කෙසි වෙතත් නාටකය කල්ට අබාම තීරණය වුවකි චක්්‍රය කරකැවිය යුතුයි ලෝකයේ ඉතිහාසය හා බූගෝලය නැවතත් දිගහැරෙනවා එය නැවතත් ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි කියා ඔය දරුවන් දන්නවා මෙමානව ලෝකයයි අශාරීරික ලෝකයේ පිළිබඳූ ඥානය ඔබලාට තිබෙනවා සෑම කෙනුගේම කොටස එකන එකට වෙනස් මේ දේවල් වෙන කිසිම කෙනුගේම සිහියේ නැහැ කිසිම ද්‍රන්ථයක සඳහන් වෙලාත් නැහැ මුලින් අප ජීවයන් ශාන්ත දේශයේ වැසිියන්ම සිටියා අප අවිනාශී වන අත්තර කිසිදා විනාශ වන්නේ නැහැ ජලයෙන් බුබුලක් මතුුණු බවත් එය නැවතත් මතුවේවි කියාත් මිනිස්සු විශ්වාසතරනවා මුළු රහස්සම ඔබගේ සිහියේ තිබෙනවා ජීවාත්වයන් අවිනාශී වනාතර ඔවුන්ගේ සෑම ජවනිකාගරාවක්ම ඔවුන් තුළම සනිතුහන්වීති වෙනවා ඇතැන් තැන්වල සස්තිිකය පෙන්වා ඇතිවවත් කල්ප චක්‍රය පිළිබඳු මෙම දැනුම වෙනත් කිසිම ග්‍රන්ථයක සඳහන් කරන හැ ආදම් ගන්නාවක් තිබුණු බවකීමට පමණක් ඔවුන් ්‍රේකා හෝ රවුම් අදිනවා ප්‍රධාන ආගම් හා ආගමික ගන්ත හතරක් ඇති බව පරමාර්තපියයා පැහැදිලි කර කියාදී තිබෙනවා සරණමය හෝ සිදී යුගවලදී කිසිම ආගමක් ස්ථාපනය වන්නේත් නැහැ ආගමක ගන්ත ලිය වෙන්නේෙත් නැෑ ඒසිියල්ල ඇරඹෙන්නේ තම යුගනිි ඉන් පසුව කෙත්තරම් ව්‍යාප්තියක් සිදුවෙනවා දැයි කියා බලන්න අච්චා ගීතාව කියවුණේ කවදාද පරමාත්්‍රපියා කියනවා මම පැමිණෙන්නේ චක්්‍රයේ සංගම් යුගයේදීම පමණයි චක්‍රයන වචනය ඉවත් කර ඔවුන් කියා තිබෙන්නේ මා සෑම යුගයකම සංගවයේ දී පැමිණෙනවා කියලයි ඇත්තටම කියනවා නම් වෙන කිසිම සංගමයකදී කිසිම ධර්මයක් ස්ථාපනය වන්නේ නැහැ සිදියයුගේ අවසානයේදී හා තමයුග ආරම්වේදී ඉස්ලාම් ධර්මය ස්ථාපනය උනායි කියයා කියන්න බැහැ නැහැ තමයුගයේ දීය ස්ථාපනය උබව පමණයි කියන්නේ කුම්බර යන නම්මඋත් හඳුන්වන මෙම කාලය සංගමයුගේ සුන්දරම අවස්ථාවයි කුම්ඹ යනු සංගමයකි මෙම සංගමය ජීවාර්මයන් පරමාත්ම ජීවය මුුණ ගැසරාමුහොතයි මෙම ආජහත්ම හමුව සිදුවන්නේ සංගමයුගේ දීම පමණයි ඒ මිනි සුන්න්න විට ගංගාන දී වතුලට ප්‍රසස්්ටි ගීග එනවා ඥානයේ මහා සාදර පාර්ශුද්දකරුව ඔවුන් දන්නේම නැහැ ඔහු අපි සිුදු ලෝකය පර්ශුද්ද කෙරෙවෙේ ක සේදයි කියයා කිසිම ග්‍රන්ථයක සඳහන් වී නැ පරමාර්පපියා දැන් නඔය දරුවන්ට කියන්නේ නිරන්තරෙන් මා පමණක්ම සී කරන්න සියලෝම ශාරිරිකාගම් අත්තර දමන්න ඔහු මෙය කියන්නේ කාටද ජීවාත්මයන්ටයි මෙ හඳුන් අන්නේ ජීව මරණයක් ලෙසිෙනුයි කෙනෙක් මිය ග විට ඔහුගේ සියලූම ශාර්ක ඥාතිීන් අතහැර දමා ඔහු යායුතුයි පරමාත්පපියා කියනවා ඔබගේ සියලූම ශාර්ීක ඥාතිීන්නතහැර දමා තමන් ජීවාත්මයක්ක යන සද්ධා විශ්වාසේ පිහිටා සිටින්න විශ්වාසයෙන් පෙරී ජීව අවධානාත්මක බුද්ධියක් තබා ගන්න වැඩි වැඩියෙන් ඉස්මර්ණය නිරතව සිට තරමට වැඩී වැඩියෙන් බ්‍රහස්පතිය බලපෑම ඔබට දැනේවිී ඔබ කෙත්තරම් දුරට සියෝබාභාවසිහි කරනවාදයි කියයා පරීක්්ෂා කර බලන්න ඉස්මරණයෙන් පමණයි සියලු මනකට ඉවත්තිී ඔබට සත්තුට අත්වදිය හැකිවන්නේ තම තමන් කොතෙක්දුලට ප්‍රමාතවපියාව සිහිකරනවා දැයිකයා තම තමන්ටම පරිෂ්චා කර බලාගත හැකි ඔබ ඔහු අඩුවන් සහිකරා නම් ඉවත් වන්නේ අඩු මලකට ප්‍රමාණයකි ඔබගේ සත්තුටත් අදුවන අතර ඔබ ලබනා සත්වයද පහත්මත්තමක් වේදී සතෝ සජෝ තමෝ මට්ටම් පසුගොරගෙන යන්නේ ජීවාර්ත්මයයි අතීන්දිය සය ගැ දැන ගැනීමට නම් ගොපලු ගොපලියන්ගෙන් අහන්න මේ අදාළවන්නේ මේ කාලයටයි පරමාර්ප පියාම් හැරෙන්න වෙන කිසිම දෙයක් හෝ කිසිම කෙනෙක්වසිහි නොකරනාා තරමට ඔබගේ සතුටේ රසදිය කඳ ඉහල යනු ඇත අපට බ්‍රහස්පති ලබයා එනම් සත්තුලූ සුභ පල අප මත පසුව මෙම සතුර අතුල් දහ වෝ විට ප්‍රහස්පති සුබපල වෙනස් වී දැන්්‍රාහු ලබරායි කියයා කියනවා ඇතැම් ධනවත් පුද්ගලයිින් කොටස්වෙළඳ පලේ අනවශ්‍ය ආයෝජනයන්ට ගිහින් බංකොලොත් වෙනවා භාරතය පුරා ග්‍රහ බලපෑම් ඇතිවිට කියන්නේ දානයක් දෙන්න එවිට සියලු අපල උපස්්දව දුරුවී යාාවී කියලයි ඔබගේ දේවතා ධර්මය කලා දහසේකින් පූර් නයි දැන්නේ ග්‍රහනයකට හසු වෙලා රහු අපල ඇති කාල වලදී මිනිස්සු දේව පිළිම ඉදිරියට ගොස් ඔබ නම් සියලු ගුණ දහමෙන් පිරිලා අපි පවකාරයෙන් මහා රැවටිලි කාරයි සෑම කෙනෙක්ම අවලස්සන වී ඇත්තේ මෙම ග්‍රහපලැවලට හසුවීම නිසා බව දැන් ඔබට අවබෝධ වෙනවා අව සානයෙක් සර රේකාවක් වන තෙක් චන්ද්‍රයත් ශීනවී යනවා පරමාත්පපියා පැහැදිලි කර කියා දෙනවා ඔය දේවතාවරුන්ගේ රූප තිබෙනවා ආදී සනාර්තන දෙවි දේවතා ධර්මය ආගිමත් ගන්තය ගීතාවයි කෙසේ වෙතත් ඔවුන් තමන්ගේ ආගමුවත් දන්නේ නැහැ ආගමිත නායකොරුන් වෙනුවෙන් සම්මාන්ත්‍රන පවත්තරවා දෙවි යන් සෑම තැනකවා සිටින්නේෙක් නෝන බවඔබට හිදියවත් පැහැදිරි කර හැකි ඔහු අසීමිත පියායි ඔහොමහි පැමිණින්නේ තම දරුවන්ට උරුමය දීමටයි සාධු සඥාශීවරුන්ට උරුමයක් නැහැ එම නිසා ඕවන් මේ විශ්වාස කරන්නේ කෙසේ ද උරුමය ලබන්නේ ඔය දරුවනුයි ඔබ විසින් ඔප්පු කර පෙන්වියතුප ධානම කරන්නම් දෙවියන් සෑම තැනකම නොසිරිදාම් බවයි හෙව ජයන්තිය සමරණවා ජයන්තය කියාත්කිව හැකි සුද්‍ර ජෑන්තිය කියාත්කිව හැකි සුද්්‍රා ඥානයාගේ නිර්මාණය කරා ඕසිිවායි විනාශයේ ගිනි දැල් මතුවන මේ ගීතාවේ ඥානයාගයයි අශාරයක බාබා සුදද්‍රාගේ ඥානයාගේය නිර්මාණය කළේ කෙසේදැයි කියා ඔබට සියසින්ම දැකගත හැකි බෞතික කෙනාට කිසිම දෙයක් කළ නොහැකි මේ මුළු පැරෙන් ලෝකයෙන්ම බිල්ලර් දෙන අසීමිට බලයාගයි අන් සියල්ල ලෞතික යාගේ නොයි ඒ දෙක අතර දිවාරෑමෙන් වෙනසක්ති වෙනවා පර මාසපයා කියනවා මේ මෙය සුදජාගේ ඥානයාගයයි විනාශය සිදු විය යුතුයි ළු මින්ම යෝගී තත්වෙර පත්වී ඔබ ඉහලින්ම සමත්තුුණු විට නව දෙවුලෝබට අවශ්‍ය වනාතර අපපාය අනි වාරයම විනාශවී යාවිී ස්වාධි පත්තේ වෙනුවෙන බිරි දෙනශ්වයා යන කියන කියමන නිවැරදී ඒ මිනිස්සුන් අශ්ෝයිනොත් බිරිදෙනවා ඇත්තටම කියනවා නම් එය අදාළ වන්නේ ඔබගේ සරතයටයි දක්ෂයප්‍රධාපිතාගේ කතාවක්ති වෙනවා සුක් අධිපති පරමාත්පපියා දැන් ඔබට උගන්න වනා නිසා ඔය දරුවන් දැන් ලොකු සතුරක් විඳිය යුතුයි අප මත දැන් ප්‍රහස්පති සුපල වැටී ඇති නිසා අප සිටින්නේ යහපත් තත්ත් එකයි තවත් ඉදිරියට යන විට ඔබ ලියනවා බාබා මට සියල්ල පැටලිලා මුලදීීමම ඉතාමත් සතුළින් සිටියා නමුත් දැන් මට මොනවා වෙලා දැයිකයාත ඒරෙන්නේ නැහැ මෙහි පැමිණ පරමාතපයාට අයිතිවීම විශාල වන්දනා ගමනගේ මිනිස්සු වන්දනාගවන් යනුවට විශාල මුදරක් ඒ වෙනුවෙන් වැය කරනවා මෙහි කිසිම දෙයක් දානය කිරීම කියා දෙයක් නැහැ කිසිම මුදරක් විය දම් කිරීමට අවශ්‍යත් නැහැ එය බෞතික වන්දරා ගමනක් වනාතර මෙය ඔබගේ ආ්‍යාර්්‍රික වන්දරා ගමනයි බෞතික වන්දරා ගමන් වලින් කිසිම ප්‍රෝජනයක් නැහැ සතර දික් බාගේම ඇවි දැවිද ගියත් අප උපතක් උපතක් පාසාාව ඔබගේින් තව තවත් ඇර්තෙමින් සිටියා කියා කියනා ගීතයක් තිබෙනවා ඔබ වන්දනා ගවන් කීක යන්න ඇති ද කියා දැන් ඔබට තේරෙනවා ඇති මිනිස්සු අනි වාර්යෙන්ම කුමන හෝ තැනකට යනවා හරිදවාරය ඇති ගංගාවට ඔවුන් අනි වාර්යෙන්ම යනවා ඒ ගංගා ඕවුන්න පාර්යුද්ධ කරනවා යැයි කියා ඕවුන් විශ්වාස කරනවා ඇත්තටම කියනවා නම් ඔබදා තමයි සැබෑම ඥාන ගංගාවන් බොහෝ දෙනෙක් ඔබළඟට පැමිණ ඥානයෙන් ස්්නාානය කරනවා ඇත්තේ එකම එක සදගුරු කෙනෙක් පමණක් බව බාබා ඔබට පහදා දීති වෙනවා එකම එක සදගුරු හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට සැමටම විමුත්්‍රය ධානය කරන්න වියනො හැකි අර මාර්පියා කියනවා මම සෑම කල්පයකම සංගම යුගයේදී පැමිණ ඔබට විමුක්තිය ධානය කර වන්දනා කරනාා ඔබලාව වන්දනීය කරවනවාඉන් අනතුරු ඔබ වන්දනාකරුවන් හා දුකින් සිටනාය බවට පත්වෙනවා මේ කාලයේදී පමණ ඔබ මෙය දන්නේ අපගේ රාජධානය සැබවින්ම කල්භ භාගයක් පුරා පවතින අතර පසුව තබයුගේ දී ඒ දේවතා අපි පාප මාර්ගයට වැසෙනවා පාප මග ඇරඹෙන්නේ රාවණ රාජ්‍යය සමගෙනුයි මෙහි සලකුුණු තිබෙනවා කළුගලනිි සෑදූ පිළි ඔබට ජගත් නාත දේවාලයේ දී දැක ගත හැකි දේවාලයේ ප්‍රිටට ඉතාමත් අවලස්සන දේවරූප සාධාති වෙනවා ඉන් අදහස් වන්නේ කුමක් දැයි කියා මීට පෙර අපට අවබෝධ වනේ නැහැ දූසිත මීසුන් දූෂිත බැල්මෙන් ඒවා දෙස බලා ඒ දේවතා වරනු දූෂිතව සිටයානය කියා සිතාවී දේවතාවරුන් පාප මඟට වැත්නු බව සඳහන් මීටි වෙනවා ඔවුන්වත් දේවය ඇඳුමින් තමයි පෙන්වා තිබෙන්නේ මෙහි ඇති දිල්වාලා දේවාලයට ගවිට එහි සිවිලි මේ දෙවුලොව පෙන්වා ඇති ආකාරයත් පහළෙන් වටේට බිම අසුන්ගෙන ඔබලා තපස්සයාවේ සිට නායරුත් දැකගත හැකි මේ සෑම රහසක්ම අන් කිසිම කෙනෙකුට අවබෝධ වන්නේ නැහැ බාබාගේ රථය අත් දැකීම් බහුල සතයක් ජීවාත් පැන් බොහෝ කාරයක් පුරා පරමාත්නා ජීවෙන් වෙන්ම සිටි බව ඔය දරුවන්ට දැන් තේරෙනවා මුලින්ම වෙවුනු උබරා ඔහුව හමුවීමටත් මුලින්ම පැමිණේවි සීක්‍රෂ්නා සර්න්නමයුගේ පළමු සජ කුමරායි ක්‍රිෂ්නාට පියකුස් සිටිය ුතුයි ක්‍රිෂ්නාගේ දෙමෝපියන් ගැන එතරම් දෙයක් සඳහන් කර නැහැ ඔහුගේ පියා ඔහුව මල්ලක දමා හිසමත් තබාගෙන ගගින් එත්තර උුණන බව පමණයි සඳහන් වී ඇත්තේ අදිි රාජ්‍යක් ආදිය පෙන්වා නැහැ ඇයි හෝගේ පියාගේ ගොඩ සඳහන් කර නඇත්තේ ක්‍රිෂ්නා ජීවාත්මය මේ කාලයේදී මෙම දැනුම හෝදින් හදාරා තිබුුණු නිසා තමයි ඔහුගේ දෙමෝපියන්ටත් වඩා ක්‍රිෂ්ණාව ප්‍රසංසාාවට ලක් වන්නේ කියා ඔබදාට දැන් තේරෙනවා ඔබලාත් සී ක්‍රෂ්නා දේශේසිීත බව ඔබදාට තේරෙනවා ඉන් අනතුරුව ඔබලා චන්ද්‍රවන්සේ අය වුණා දැන් නැවතත්වතාවක් සූර්ය වන්සේ කොටසක් වීමට නම් අපි සීමත් අනුගමනය කර පාර්ශුද්ධත වී පාර්ශුද්ධ ලෝකයේ පානකවලුන්ගමු ඔබ සෑම කෙනෙකොටුම තම තමන්ගේ තත්වය පරීක්ෂා කර බැලිය හැකි දැන් මේ මොහොතේදී මම වගේ ශරීරයටත හැරගියත් කුමන තත්ත්යකට පත්වේ විද ඔබ සෑම කෙනෙකුටුම තම තමන්ගේ මට්ටම අවබෝධ කරගත හැකිවේදී වැඩි වැඩියෙන් පර මාර්පපියාවසහිකර තරමට වැඩි වැඩියෙන් ඔබගේ පාප දුරු වියාවේ මිනිස්තුු නොයෙකුත් අපහවුතා කරදර හාදුක් වේදනාවලට බංකොල වීම් වලට පත්තුළු විට සාදුසඥ්‍යාසය වරුන්ගේ සරණ පතනවා ඒ පුද්ගලයා ආගිම කෙනෙක්කයා සලකා තමන්ම රවටනා එකක් නැහැ කියයා සිතනවා ඔබ සෑම කෙනෙකුටම තම තමන්ගේ බුද්ධිය පාවිච්චි කර මේවා තේරුම් ගත හැකියි ඔබලා අතරනොත් ඉතාමත් අඩුවෙන් බාභාවශීකරණ අය ශාශයක් සිටනවා මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ තමන්ත යහපතක් සරසා ගැරීමට අවශ්‍ය නම් සටහන් පොතක් ලඟින් තබා ගන්න මුළු දවස පුරාවටම කෙතෙක් දුරට බා භාව සිහි කළා දැයි කියා සටහන් කර ගන්න ඇතැන් පුද්ගලෙන් තම මුරු ජීවිත කතාවම් පවාලියෙනවා ඔබ කළ යුත්තේ ඉස්මරණ වාර්තාව සටහන් කර ගැනීම පමණයි ඔබට යහපළ සැලසින්නේ මෙම ගිරුයි බා භාව සිහි කරේ නැති නම් උසස්තත්වයක් බිනාගත නොහැකි වේවිී පාප දුරුුණේ නැති නම් උසත් තත්ත්වයක් දිනා ගන්නේ කෙසේද එවිට ද්ඩුවන් මෙදීමට සිදුවේදී ද්ඩුවන් නොමදිනා අය හොඳ තත්ත්වයක් දිනා ගනේවිී දඩුවම් විිඳ අඩුතත්වයක් දිනා ගැනීමේ ඇතිඵලය කුමක්ද හොඳින් උත්සාහ දරන්න එවිට ධර්මරාගේ දඩුවන් විඳ තත්ත්වය බාරතර ගැනීමට සිදුවන එකත් නැහැ යඔබාබාමහි සිනා බව ඔබට පෙරෙනවා නමුත් එවිට එත්තන ධර්ම රාජ සිටනවා ඔබ කළ සෑම දෙයක්ම ඔබට පෙන්වාවිී මේක මතකද දඩුවම් විඳින්න ඒ ම හොතේදී විින්දීමට සිදුවන දඩුවම හරියට උපතක් උපතක් පාසා දන්ඩුවන් විඳිනවා වගේ ඔබට දැනීී අව සානයේදී පොඩි හොටි කෑල්ලක් ලැබීමෙන් ඇති පලයකුමක් ද කිසිම දන්නුමක් නොවිදිය යුතුයි ඔබගේ තත්ත්වය පරික්ෂා කර බලන්න මිනිස්සු මාස හයකට දොළහකට ගිනුම් තබා ගන්නවා ඇතැම්මය දයිනික ගිනුම් වාාතා තබා ගන්නවා පරමාතපයා කියනවා ඔබ ලා්‍යාපාරිකයනුයි අසීමිත පරමාත පියා සමග ගංදලු කරන ්‍යාපාරිකයක් සිටනේ හරිීම කලාා තුළකිෙනුයි මුදල් නොමැතිව්වත් ඔබට ඔබගේ ශරීරය හා මනස තිබෙනවා ඔවුට කොටස්තරැව්කරු කියලත් කියනවා ඔහු ඔබ වෙනුවෙන් සියල්ල මාරු කර හරිනවා ඔබ ඔබගේ ශරීරය මන ස හා ධනය ඔහුටදී ඒ වෙනුවට උපත් විසි එකකට උරුමයක් දිනා දන්නවා පාබා මම ඔබට අයිතිී මටත් මගේ ශරීරයටත් දෙදි නාටම ලක්ෂ්වී නාරාණ විය හැකි ආකාරයේ ක්‍රමයක් මට පෙන්වා දෙන්න බාබා කියනවා මම ඔබෝ ඉතා මත් ලස්සන කරවනවා ඔබගේ පෙනුම මුළු මින්ම වෙනස් වෙනවා ඔබගේ ඊළඟ උපතේදී ඔබ අංක එකේ ශරීරයක් ලබාවිී සියල්ල පාරාදීශේදී දැකගත හැකි වේවිී මමා බාබා ලක්ෂ්වී නාරෑන වෙන බව ඔබ දන්නවා අරමුණ හා ඉලක්කයක් පෙන්වා තිබෙනවා කොතෙක් දුරක උසාහයක් දැරුවාද යන්න මත තමයි දැන් ඒ රදා පවචෙන්නේ සම්පූර්ණ උසාහය නොදරා කලබල ඇතිකර කර සිටිය හොත් ඔබම ඔබගේ තර්වය විනාශ කර ගනීවී අච්ச்சා සුමීරි ආදරෙන්ය බොහෝ කඩක් නැතිවී සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මව පියා බාබ් දාදාදාසිනිහසින් සිහිපත් කර ඔබ උදේශනා ප්‍රාර්ථනා කරයි ආර්්‍යනත්මි පියාගෙන් ආධ්‍යාත්මය දරුවන්ට නමස්කාර ආධ්‍යාත්ම දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර ධනය සඳාශ ආරන්ශය අක එක ඔබගේම තත්ත්ය පරීශ්ෂා කර බලන්න තමාගේම යහපතට දයිනික දින පොතක් පවත්වා ගනිමින් ඉස්මරණ වර්ධන ප්‍රගති සටහන එහි සටහන් කරන්න අංක දෙක්ක අසීමත පරමාර්ප පියා සමඟ සැබෑල් ්‍යාපාරයේ නීරත වන්න අය මන දන පරමාතපයාට භාර කර උපත් විසි එකකට කළගුණ ලාබ නබන්න බුද්ධිය සද්ධා විශ්වාසය පවත්වා ගැනිමින් තමාට යහපත සලසා ගන්න වර්ධනය ඔබ ප්‍රතම සීමමත් එකට අවධානයමු කිරීමෙන් පහසු යෝගීවරේක්ී ඔබගේ අක්තිවාරම ශක්තිමත් කර ගනිත්වා බාප් දාදාගේ අංක එකේ සීමත්තු වන්නේ තමන් ජීවාත්මයක් බව සලකා පරම පයාසිහි කරන්න තමන් ජීවාත්මයක් බව සලකනවා වෙනුවට ඔබ සාමාන්‍ය ශාරයක ජීවයක් බව සලකන්නේ නම් ඔබට සිහි කිරීමේසිට යනොහැක යම් දවය දෙකක් සම්බන්ධ කිරීමට පෙර ඒවා පළමුුව සමාන කරන සේම ඔබ ජීවාර්මයක් බව සලකා என் පසුව සිහි කිරීමේ සිටනාවිට ඔබගේ ඉස්මරණය පාසුවයි ප්‍රධාන අක්තිවාරම මෙම සේමත් එකය නැවත නැවතත් මෙම කාරණාවට අවධානය යොමු කරන්න එ විට ඔබ පහසු යෝගීවරේ වෙයි පාටය ඔබට ජීවාත් මේ ෂණයක දර්ශනයක් ලැබෙන කැඩපත්ත කර්මයයි එබරිින් ඔබගේ ක්‍රියාතුලින් ඔබගේ ශක්ති ස්වරූපය හෙළි දනවු කරන්න ඔබට ජීවාත් මේ ැනයක දර්ශයක් ලැබෙන කැඩපත කර්මයයි එබවින් ඔබගේ ක්‍රියාතුලින් ඔබගේ ශක්ති ස්වරූපය හෙළි දරව කරන්න ඕ සාන්ති